ර්මානු ශාස්සනාව දේශිකයණන් වහන්සේ ගම්පහා බැන්්ඩියමුල්ල විද්‍යශය කර පිරිබෙන් විහාරවාසේ වත්තල ශාන්ත මරියා විද්‍යාලයේ ආචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජනීය බැලුම් මහර ඉන්දානන්ද ස්වාමීන්ත්‍රණන් වහන්සේ අද ධර්මදේශනාව ේදායකත්වය මහනුවර වටපුුව මහවෙලි ඔයන ප්‍රේතිමාවත පදංචි ඉන්දිකාරත් නායග මහත්මිය. කලුබෝවිල රෝහලේ ලංගාස්ත්‍රිත රෝගමර්ධන සායනකාර මණ්ඩලය. මීරිගම පමුණුවත්ත හේනේපොල WA සවිත්‍රා ණයනාංචලී මහත්මිය, කුුණෑගල වඳරාගල වැැවපාරයේ පදංචි අරුණ අතුකෝර්ල, පිකෝට්ටේ පිට ල්ල පාර අංක හතර නිවසේ මල්ලිකා ජයසූරය පෙර මහත්මය තුළු පව්ලී සිලුදෙන බලංගොඩ ඕළු ගන්තොට පදංචි වෛද්‍ය සුභාශී සරණසිංහ මහත්මියය. අද ධර්මදේශනාවය මාතෘකාව කොද්දක නිකායේ සුතනිපාතයේ මහවර්ගේ වාසෙට්ට සෝත්‍රය. පින්වතුනි ධර්මස්ශ්‍රවනයට පෙරහ පන්සිලි සමාධන් වේම සඳහා නමස්කාරය කියමෝ. අවසර ස්වාභින් වහන්සේ. සාදු සාදු සාදු. නමුතස්සේ භගවතුූ අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස බුද්න් සරණං ග්චාමි බුද්දං සරණංගච්චාම හම්මං සරනං ග්චාමි දම්මන් සරණං ගච්චා නංගං සරන ග්චාමි සංග සරණං ගච්චා මිතියම්පි බුද්ධං සරනංග්චා Duti am pi buddang serenang gaca timpi daang sarenang gacaami Duti ammpi daang serenang gaca Duti ammpi sanghang sarenang gacaami Duti ammpi sanggang serenang gacahati am pi buddang sarenang gaca mihati am pi buddang serenang gacahatimpi daang sarenang gaca mihatimpi daang serenang ga අදියම්පි සංගං සරනංගච්ඡාමි තතිියම්පි සංගං සරණංගච්ඡා මානාතිපාතා වරමණී සික්ඛපදං සමාධයාමි පනාතිපාතා විර්මණී සිකාාපදං සමාධියයා අදින්නදානාවරමණේ සික්කාාපදං සමාධයාමි අදින්නදාන වර්මණී සික්කාපදං සමාධයා මමේ සුමිච්චාචාරාම වරමනී සික්ඛාපදං සමාධයාමි හාමේ සු මිච්චාචාලා වර්මණී සික්ඛාපදං සමාධිය සාවාදාවරමනේ සික්ඛාපදං සමාධයාමි උසාවාදා වර්මණී සික්ඛාපදං සමාධිය. රාමීර මජ්‍ය පමාදට්ටාන. වේරමනී සික්කාපදං සමාධයාමි ස්මීර මච්චපමාදට්ඨානා වර්මණී සික්කාපදං සමාධයාමි සාධසාදුසා සමන්තාචක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සග්ගමොක්හදං ධම්මත් සාවන කාලෝ අයංබදන්තා ධම්ම සාවන කාලෝ අයංබදන්තා ධම්ම සාවන කාලෝ අයංබදන්ත නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස තපේන බ්‍රහ්මචරිියන ශංයමන දමේනච ඒතන බ්‍රක්්මනෝ හෝති ඒතං රාක්්මනමු මසා ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි පින් අත්හැම දෙනා මේ අවස්ථාවේ සූදානම තිලෝකාග්‍ර අමාමෑනේ ලෝතුරා බුදුපියාණන් වහන්සේ විසින් දේශනාකොට වදාල උතුම් ධර්මය ශ්‍රවණය කරන්නටයි ඒ සඳහාප මාතෘුකාකරන්ටේ දුනේ බුද්ධකනිකායෙහි ධර්මග්‍රන්ථ පහලවත්තර එන සුත්තනිපාතේ මහාවක්ගේ වාසෙට්ට කියන සූත්‍ර දේශනාව. බුදුරජාණන් වහන්සේ ඉච්චානංගල කියන ගමේ ඉච්චානංගල කියන වන ලැහැබේ වාසය කරන කොටයි මේ සූත්‍ර දේශනාව සිද්ධකරන්ට එ දුනි. මේ කාලසීමාවේ පින්නතුනි ප්‍රධාන මහාසාර බමුණු පස් දෙනෙකුත් මේ ඉච්චා නංගල ගමේ වාසය කලාා. විශේෂයෙන්ම චංකී තාරුක්ක තෝදෙහිිය එවගේම ජානුස්සෝනිී පොක්කර සාතී කියන මේ ප්‍රධාන මහාසාර බ්‍රාහ්මණයෝ පස් දෙනි. මේ අගේ ශිශ්‍යෝ දෙන්නෙක් හිටිය වාසෙට්ට භාරද්වාජ කියලා. මේ දෙදෙන ඔබ මොබ සක්මංකරමින් පාර ඇවිදිමින් යනකොට සාකච්ඡහාාවක් ඇතිවුණ, කතිකාවතක් ඇතිවුණ, සංවාදයක් ඇතිවුුණා කෞුද නියම බ්‍රාහ්මණය කියලා කියන්න. නියම බ්‍රාහ්මණයෙක් වෙන්න කොහොමද නියම බ්‍රාහ්මණයගේ ලක්‍ෂණ මොනවද කියල දෙදෙනතර සාාකච්ඡාවක් ඇති වුනාා. බාරද්වාජ මේ තරුණ බ්‍රාක්්මණය කියනවා මව්පිය දෙපසිම්ම ඉතාම පිරිශුදුනං එවගේම මවගේ කුස මිශ්්‍ර නෝවනු කුසක්නම් පිය පරම්පරාවෙන් සත්මුතු පරම්පරාව දක්වාම කීනයි කියලා අක්‍රෝෂයට චෝදනාවලට ලක්නෝනු කුලයක් නම්. ඒ කුලේෙන් උපන් පුද්ගලයා ්‍රාහ්මණයා කියලා කියන එතමයි නියම බ්‍රාහ්මණය බාරද්වාජ බමුණගේ මතේ වනේ යම් කෙනෙක් බ්‍රාහ්මණයක් බවට පත්වවෙන්නේ උපති අම් මතාත්තා දෙන්නගේ ඒ කුල පරම්පරාව පිරිසුදුන ඒ උපතලබපු දරුවට කියන බ්‍රාහ්මණය කියල හොට බාරද්වාජගේ මතේ වුණේ එහෙම වාසෙට්ට කියන තරුණ බ්‍රාහ්මණය කියනවා යම් කිසි අවස්ථාවක ඉඳල සිල්වත්තුනානම් ශීලවන්තභාවයට පත්වනානං සිරිත්වලින් යුක්තනං ඒ පුද්ගලයට කියනවා බ්‍රාහ්මණය කියන. එනතුනි වාසේ බ්‍රාහ්මණයාගේ මේ මතේ සාරාන්සයෙන් ඉදිරිපත් කළොත් වාසෙට්ට කියන්නේ කර්මයෙන්, ක්‍රියාවෙන්, චර්යාාවෙන් හැසිරීමෙන් තමයි යම් කෙනෙ බ්‍රාහ්මණය බවට පත්ව. දෙදෙන අතර මත දෙකක් තියනවා. බාරත්්වාජ කියන උපතිම් බ්‍රාහ්මණයෙක් වෙනවා කියල වාසෙට්ට කියනවා ක්‍රමයෙන් කර්මයෙන් චරයාාවෙන් බ්‍රාහ්මණෙක් වෙනවා කිය. පිෙනතුනි දෙදෙන අතර සංවාදය ඇතිව වනා එක ගත්වකට පත්වෙන්ට බැරිවුණා මේවිලාවේදි වාසෙට්ට බ්‍රාක්්මණය යෝජනා කරනවා මිත්‍රය ශාක්‍යකුලයෙන් පැවිදිවුච්ච ශ්‍රමණ බහත් ගෞතමයන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධ විජ්‍යාචරණ සම්පන්නයි කියලා ඉතාම ප්‍රසිද්ධ තත්වයට පත්වෙලා ඉන්නවා කීර්තිරාවේ නැංවිලාතියෙන් අපි උන්වහන්සේ සමීපේට ගිහිල්ල මේ ප්‍රශ්නය ඉදිරිපත් කරලා විසඳුමක් ලබා ගනිින්. උන්වහන්සේ යමක් ප්‍රකාශ කරනවද අපි ඒ විදිහටම පිළිගනිින්. එ වාසෙට්ට යෝජනා කළා. ඒ වෙලාවේදී භාරත්්වාජ බමුණත් තරුණ බමුණත් එකගත්වේ ප්‍රකාශ කළ හොඳයි මිත්‍රේ හෙනම් අපි දෙන්න ගිහිම් බුදුරජාණන් වහන්සේ හමුවෙලා. ඒ ගැටලුවට විසඳමක් ලබා ගනිමි. දෙදෙනම බුදුරජාණන් වහන්සේ සමීපේට එළඹුණා එළඹිලා සම්මෝධනීයන් කතන් සාරානීයන් වීතිසාරෙත්වා සතුටවේතු කතාවන් නිම කරලා. ඒවගේම බුදුරජාණන් වහන්සේ සමඟ සිහයෙන් කතා කරලා ඒ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන ඉතා වැදගත් සම්සිද්ධියක් තමයි යම්කිසි ගෞරවාන්විිත පුද්ජලයක් සමග සාකච්චහා කිරීමේදී කතහා කිරීමේදී සිහයෙන් කතා කිරීම. බුදුරජාණන් වහන්සේ සමග සාකච්ඡහා කරනකොට බුදුරජාණන් වහන්සේට ඒ භාවිතා කරන වචනයන් නිසා යම් කිසි අගෞරවයක් සිද්ධ වෙයිද. ඒ නිසා සිහයෙන් කතා කර නොදැ දරුව දෙමවපියන් ස සාකච්ඡා කරනකොට දරුව සිහියෙන් කතා කරඩු. දරුවන්ගේ වච්චනයන් නිසා දෙමව්පියන්ට අගෞරෝයක් සිද්ධහෙන්ට පුළුව ස ගරු කටයුතු අය ඉදිරියේ සිහියෙන් කතා කිරීමේ වටිනාකම මේ සූත්‍ර දේශනාාව යුගන්නුව. මේ විදියට මේ බ්‍රාක්්මණයෝ දෙන්නා බුදුරජාණන් වහන්සේ සමග සාකච්ඡා කරලා සතුටු සාමීච්චයේ එදිලා ගාතාවන් ප්‍රකාශ කරමින් වාසෙට්ට බමුණා මේ ගැටලුව ඉදිරිපත් කළ. ගාතාධර්ම ගණනාවකින් ඒ තමන්ට ඇතිවෙලා තිබන ගැටලුව. කෞද මේ නියම බ්‍රාහ්මණය කියලකන්. එන ගැටලුව ඉදිරිපත් කරන්ටේ දන. වාසෙට් බ්‍රාහ්මණය කියනව ස්වාමීණී භාග්‍යතුන් වහන්ස මම පොක්කර සාති බමුණගේ ගෝලයෙක්. මේ භාරත්දවාජ තාරුක්ක බ්‍රාහ්මණයගේ ගෝලයෙක් භාරදවාජ කියනවාව යම් කෙනෙක් බ්‍රාහ්මණයෙක් වෙන්නේ උපතින් නමුත්ස්වාමීනි මම කියන්නේ යම් කෙනෙක් බ්‍රාහ්මණයෙක් වෙන්නේ ක්‍රමයෙන් කර්මයෙන් හැසිරීමෙන් කියලා. අපි දෙදනා අතර සංවාදයක් ඇති වුුණා එකඟත්වයකටෙන්ට බැරි වුුණ ඒ නිසා අපිට මේ ගැටලුව විසඳල දෙට කියලා ඉල්ලීමමක්කරන්ටේ දුන ඒ අනුව බුදුරජාණන් වහම්සේ ඒ අවස්ථාවේදී ගාතාධර්ම දේශනා කරමින් මේ දෙදෙනගේ ගැටළුවට විෂඳුන් ලබාදෙන්ටේ දුන. දුරජාණන් වහම්සේ දේශනා කරනවා මම ඔබට මේ ජාති විභාගයේ දේශනා කරනවා. එය මැනවින් ශ්‍රවණය කරන්ඩ තං සුනාත සාධකං මනසිකරෝත මංගේ ජාති විභාගය ඔබට ඉදිරිපත් කරනවාඒ මැනවි ශ්‍රවනය කරලා මෙනෙහි කරන්ට ඔබට එතනින් මේ ගැටලුව විසඳා ගැනීමේ හැකිියාව ලබෙන. දුරජාණන් වහන්සේ දේශනා කරන පින්නතුනි විවිධ තෘණවර්ග ෘක්ෂවර්ගතිබෙනවා රෘක්ෂයන්තිබෙනවා ඒ අතර ජාතිබේදයක් තියෙන දැන් ෘක්ෂයන් අතර තියෙන ජාතිය කියලකන්නේ වර්ගය ෘක්ෂතියන හැම ගහක්ම එක වගේ නෙමේ වනාන්තරයකට ගිහාම අපේ ගෙවත්ය තියෙන ගස්වර්ග බලපුහාම ඒ ගස්වර්ගවල විවිධත්වයක් තියෙනවා හැබැයි අපි භාවිතා කරන්නේ ගහ කියලා ඒ ගස්වල විවිධතාවයක් ජාති බේදයක් තියෙනවා ඒ ජාතිබේදය අඳුන ගැනීම හැකියාව තියෙන්නේ පත්‍රවලින් ගහේතියන කොළවලින් කඳේ ස්වභාවේ හටගන්නා මල් පලතුරුවලින් මේමයින් හඳුනාගණට පුළුවන් ඒ රෘක්ෂයන් වල ගස්වල තියෙන විවිධත්වය තොකොට ගස් කියන ජාතියේ විවිධතාවයන් තියනෝ ඒ විවිධතාවයන් අපිට දැනහැදිනා ගැනීමේ හැකියාව පවතිනවයි කියලා බුදුරජාණන් වහම්සේ දේශනා. විවිධ තෘුණවර්ගතිබෙනෝ ඒ තෘුණවර්ගවලත් ජාතිබේදයක් තියෙනවා ඒ තෘුණ පත්්‍රයන්ඩිහැ බැලුහාම ඒ විධත්වය අපිට දැකගන්ට පුළුවන්. මේවි බුදුරජාණන් වහන්සේ පරිසර සාධකයේ ඉදිරිපත් කරමින් මේ පරිසරේ තිබෙන්න වූ ගහක් කොල කොල තිබෙන විධත්වය ජාතිබේදය ඉදිරිපත් කරන්නටු. බුදුරජාණන් වහන්සේ අවස්ථාවේ දේශනා කරනවා මේ විදිහට මේ වෘක්ෂයන් තෘුණවර්ග තුළ බේදබින්නතා තිබුනත්. අවදාවත් ඒ අය විවාදාපන්න වෙන්නෙ නෑ වාදකරගන්නෙ නෑ. වනාන්තරයක් තුළ තියනවා විධ ගස්වර්ග. ඒ ගස්වර්ග එක තැන එක තැන පිහිටල තිබෙනවා සමහර වෙලාට සමීපවෙලා දුරස් වෙලා තිබෙනෝ කොයි වෙලේවත් වාද විවාද කරගන්නෙ නෑ මේ ගස්වර්ග අපිට මේක තැන ඉන්ඩබැකිල්. ගස්වර්ග කොයිවෙලේවත් වාදවිවාද කරගන්නනෑ ඒ වනාන්තරේතුල තිබෙන ගස්වර්ග වෘක්ෂයන් ඒ විදිහටම තමන්ගේ විවිධත්ත්වය ආරක්ෂා කරගෙන පවතිනු. මේ විදිට බුදුරජාණන් වහන්සේ දේශනා කරමින් නාම්සේ දේශනා කරනවා විවිධ පනුවර්ග ඒවාගේම පළගැටියන් ගුහොඹුවන් මේ ආදීමේ සත්ව ලෝකයේ ජාතිබේදයක් තියෙන් තැන් කූම්බින් ගත්තහම කූම්ඹි විධ වර්ග තිබෙන. ඒ වර්ගයන් හඳුනා ගැනීමේ හැකියාව පවතිනවා. දුරජාණන් වහන්සේ ඉතා දීර්ගලෙස විවරණය කරනවා මේ කාරණය අට්ට කතාව තුළත් ඉතා පැහැදිලිව විවරණය කර පැහැදිලි කරලා තිබෙන. ඒ දියට පොවේ සිටින්නාව මේ විවිධ පනුවර්ග පැලු හාම. අපි ජාතියක් හැටියට පණුව කියලා නම් කලාට විවිධ පුවර්ග පණුවන්වාසය කරනවා. ඒ හැඩෙන් වෙනස්. එවගේම ස්වභාවයෙන් ගති ලක්‍ෂණවලින් වෙනස්. ඔුන්ගේ චර්යාාවන් වෙනස්. මේ විදිහයට විවිධාකාර මේ පරිසරයේ සිටින්නාව වූ සත්වර්ගයන් අතරක් ජාතිබේදයක් ති. ජාතිය කියලා කියන්න මෙතන වර්ගය. ඒ වර්ග හඳුනාගණ්ඩ පුළුවන්. පෘක්ෂයන්වල විවිධත්වය අපිට විවිධ වර්ග හඳුනාගණ්ඩ පුළුවන් නම කිව ෂැණින් අපිට හඳුනගණඩපුලුව. ජාති බේදයක් තිබෙන. ඒවගේම සත්ව ලෝකයේ මේ සඳහන් කළ විවිධ පනුවර්ග පළගැටියන් කුහුඹින් ඒ ජාතිීන් අතරතියන මේ ප්‍රාණීන් අතරතියන බේදය විධතාවේ අපිට ඇස් දෙකින් දැක ගන්ට පුළුව හඳුනාගන්ට පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විවිධ ශවපාවුන් වර්ග උස්සූද මහත් වූද ශිව්පාවුන් අතර ජාතිබේදයක් තිබෙන් පින්නතුනි ශිව්පාාවුන් පා සතරක් තියන සත්‍යයෝ අතර තියෙන ජාතිබේදේ දැ අලි කොටි පලස්සු සුනකයන් මේ ආදී වසයෙන් මේ සවුපාහුන් අතරතියෙන විවිධත්වය ඒ ජාති බේදය දැ අලි ඇතුන් ගත්තත් සුල්ලහත්ති පදෝපම සූත්‍රයේ සඳහන් කරන්නේ අලි ඇතුන් අතර පවා විධත්වයක් තියෙන් පනාන්තරයට යනකොට තමන් හොයාගෙන යන හස්තියා හොයාගන්න කොහොමද ඒ හැඩ ලක්ෂණය විධත්වේ ඒ නිසා ඒ ඒ සත්වකුලා අතරතියනවා විධත්වයා සිවපාවුන් කිව්හාහම ඒ සිවූපා ජාති අතර සිටින්නවූ විවිධ සත්ත්යන් අතර ඒ විවිධත්වයක් තිබෙනවා අලියා කිව්ව ගමන් අපිට දැකගණ්ඩ පුළුවන් අලින් ඒ ස්වභභාවේ ඇස් දෙකින් දැකලා හඳුනා ගැනීමේ හැකියාව තිබෙන ඒවාගේම සුනකයන් කිව්හාම බල්ලන්ගේ ස්වභාවය අපේ චිත්‍රයක් මැවිලතියෙන අපි දැක්ක ගැමන් හඳුනාගැනීම හැකියා පවතින් මේවිදියට ශූපා සත්වයන් අතර ජාතිබේදයක් තිබෙනවා විවිධ වර්ගතාවය විධත්වයක් තිබෙනයි කිය බුදුරජාණන් වහන්සේ දේශනා කරේදු ඒවගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බඩගාගෙන යන සර්පයෙන් අතර විවිධත්වයක් තිබෙන. තමන්ගේ උදරය පාහැටියට භාවිතා කරන දිග පිටක් පිහිටල තියෙන මේ සර්පයන් අතර ජාතිබේදයක් තිබෙනවා. ශර්පයෝ ගත්තහාම නාගයන් ගැරඩින් ඒවගේම පොළගුන්වැනි සත්වයන් ගත්තහාම මේ සර්පකුල ඒ ඒ ජාතීන් අතර විධත්වයක් වෙනසක් තිබෙනුව මේ සත්ව ලෝක ඒ සර්පයන් කියල නම් කලාට ඒ ජාතීන් අතර තිබෙන්නාවයේ බේද බින්නතාවේ වෙනස් බව බුදුරජාණන් වහන්සේ මේ වාසෙට්ට සූත්‍රයේදී පැහැදිලි කරල දක්වන මේ සියල්ල බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ ක්‍රමාණුකූලෝ මේ තරුණ බ්‍රාහ්ණයන් දෙදෙන අතර ඇතිවුණා වූ ගැටලුව විසඳීම සඳහා සත්වලෝකයේ පරිසරයේ උදාහරණයට අරගෙන්සා සත්වලෝකයේ තුළත් ජාතීන් හැටියට විවිධතාවයක් තිබෙනම් ඒවාගේම ජලේවාසය කරන මත්සයන් අතර ජාතිබේදයක් තියෙන මත් සයෝ කියල ගත්තහම විවිධ නම්වලින් අපිේ මත්වයන් හඳුන්නනු ඒ නිසා මත්සලෝකෙ ජලේවාසය කරන සත්වයන් අතරත් ජාති බේදයක් තියෙන්. සමහර සත්වයන් අපි ගෙන තල් මසුන් කියෙල් ඒ අතරත්ව වෙන නිල් තල් මසුන් කෙල මේ විදියට වර්ග කරනු බේදබින්නතාවයක් තියෙනවා. විවිධත්වයක් තියෙනවා ඒ සත්ත්වයන්ගේ ශරීරයෙන් හඳුනා ගැනීමේ හැකයා පවතිනු. ඒ නිසා ඒට දක්ෂකම් දක්වනාය මාළුවෙ මත්සයක් දුටු සැනිහ දැකගන්න අවබෝධ කරගන්නවා මේ වර්ගේ සත්වයෙක් හොට විවිධත්වයක් මේ සත්ව ලෝකයේ තුළ ජලේවාසය කරන සත්වයන්තුළපවා පවතිනවයි කියලා බුදුරජාණන් වහම්සේ දේශනා කරන්ටේතු. ඒවගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පියාපත් ඇති පක්ෂීන් අතරත් ජාතිබේදයක් තිබෙන. පක්ෂීන් කියලා අපි ගත්තහම පරිසරේ වාසය කරන පියබායන මේ සත්වයන් කපුටන් ගිරවුන් සාමාන්‍යය ලෝකයේ අපිට කාටත් ඇැහැදිලිවෙන්ට මේ උදාහරණ ඉදිරිපත් කළේ අපිට ඒ තුළින් මේ කියන කාරණය වඩාත් ප්‍රත්‍යක්ෂ කර ගැනීමේ හැකියආ පවතින්. සත්වයන් අතර මේ පක්ෂීන් අතර පවා ජාතිබේදයක් තිබෙනු. ඒ අය හඳුනා ගැනීමේ ලක්ෂණය අන්තිබෙනවා ශරීරයේ පිහිටල තිබෙන ආකාරය වර්ණය ඒවගේම සබ්ද කරන ස්වභභාවය කපුටා සබ්ද කරන්නේ එක ස්වරූපයකි ඒවගේම ගිරවා බ්ද කරන්නේ තවස් වරූපයකි විවිධ සත්ව මේ පක්ෂීන් සත්ව ලෝකයේ එ අයගේ ශබ්දයෙන් වෙනස් කම්තිබෙනු. ගේ වර්ණයෙන් වෙනස්කන් තිබෙන. ගිරවා කිව් සැනින් අපිට චිත්‍රයක් හිත තුල මඇවෙනවා මේ ස්වභාවෙන් යුක්ත සත්ව එක්කේ. මේ විදියට ඒ ඒ ජාතිී නතර සත්ත ලෝකයේ විවිධත්ත්වයක් වෙනස්කම් හඳුනා ගැනීමේ දක්ෂණ පවතිනු. බුදුරජාණන් වහන්සේ මේ කාරණය පැහැදිලි කරලා උන්වහන්සේ දේශනා කරනවා මේ විදිහයට සත්තලෝකයේ ප්‍රාණී අතර ජාතිබේදයක් විවිධත්වයක් තිබනට මනුෂ්‍යලෝකේ, මිනිසුන් අතර කිසිීම විවිධත්වයක් වෙනස්කමක් දක්නට ලැබෙන්න්නේි නෑ. හිසේසිට දෙපතුළ දක්වාම මනුෂ්‍යයාගේ එක්කිෙනෙ එක කාරණ අරගෙන බැලුහාම. මනුෂ්‍යයන් කියලා ගත්තාම සිටින සියලුම මනුෂ්‍යයන් එකම ජාතියක්. අර සත්වලෝකයේ සිටින සත්වයන් අතර විවිධත්වයක් වෙනස්කම් තිබුණට මනුශ්‍යලෝකයේ මිනිස් කියන ජාතියේ හඳුනාගන්ට වර්ගකරගන්ට ලක්‍ෂණයන්න. සියලුම මනුෂ්‍යයන් එකම ස්වභාවෙන් යුක්තාකාරය බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රදේශනාව තුළ මනාව පැහැදිලි කරලා තිබෙන. මනුෂ්‍යයාගේ හිසිං හිසකෙස්වලින් අන්න අතර වෙනස්ථාවයක් දැකගණ්ඩ පුළුවන්කමක් නෑ. තැන් සත්ව ලෝකේනං සත්වයන්ගේ හිස පිහිටල තිබෙන ආකාරෙන් ඒ සත්වයන් අතර තියෙන විදත්වය අවබෝධ කරගන්නඩ පුළුවන් මනුශ්්‍යලෝකයේ මිනිසුන්ගේ හිසේසිට දෙපතුළ දක්වාම ඒ කොටස්වලින් ජාතියක් හඳුනාගණ්ඩ පුළුවන්කමක් නෑ මනුෂ්‍ය කියන ජාතියෙන් අපි ආමන්ත්‍රණය කරන්න මනුෂ්‍යන් හිසකෙස්වලින් හඳුනාගණ්ඩ පුලුවන්කමක් නෑ හෙවගේම ඇස්වලින් හඳුනාගණ්ඩ පුළුවන්කමක් නෑ කංවලින් හඳුනාගණ්ඩ පුළුවන්කමක් නෑ නාසයෙන් හඳුනාගණ්ට පුළුවන්කමක් නෑ. එවගේම මකහ පීහිටල තියෙන ආකාරයෙන් හඳුනාගන්ට පුලුවන්කමක් නෑ දෙබාහුවලින් ඒ විදිහට ඇගිලි තුඩුවලින් එවගේම උදරය පිහිටල තියෙන ආකාරයෙන් කලවාවලින් පාවලින් මේ විදිහට යටිපතුළෙන් පවා හඳුනාගන්ට පුළුවන්කමක් නෑ මිනිස්සු අතර තියෙන බේදබින්නතාවයක්. වෙනස්කම් මේ කාරණය පින්නතුනී අපේ සාමාන්‍ය ලෝකේට අපි ජීවත්වෙන වටපිටාවට සම්බන්ධ කරල බැලු හාම. අපි මේ ජීවත්වෙන ලෝකතලේ තුළ ලංකාව තුළ හෝවේවා ශ්‍රී ලංකාදවීපි ඉන්දියාව තුළ වෙනත් රටවල්වල වාසයකරන සෑම මනුස්සේක්ම මනු්‍ය ජාතිය කියන මේ පොදුකුලකේ තුළ ඇතුළත් වෙලා තිබේ. ඒ අගේ හිසකෙස් පීහිඩල් තියෙන ආකාරයකම ස්වභාවයට. හෙනිසා ඒ අය හඳුනාගන්ට මේ ආකාරයෙන් වෙනස්ථාවයක් අපිට දක්නට ලැබෙන්නේෙ නෑ. නමුත් සත්ව ලෝකයේ සත්වයන් අතර මේ විවිධත්වේ පැහැදිල්ලිය පේන්ට තිබෙන ජාතිබේදයක් තිබෙනවා. නමුත් මනුශ්‍ය ලෝකයේ, මිනිසුන් අතර ජාතිබේදයක්. නොමැති බව බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවක හැදිරි කරන්ටේද. මිනිසුන්ගේ පාටිින් ජාතිය හඳුනාගණ්ට පුළුවන්කමක් නෑ. මිනිස් ජාතිය තුළ විධ වර්ණයන් වාසය කරනවා. නමුත් ඒ වර්ණය නිසා විවිධ වෙනස්කම් ඇතිකරගණඩ පුළුවන්කමක් නෑ. ඒවගේම මනුෂ්‍යයන්ගේ ශබ්දයෙන් ජාතිය හඳුනාගණන්ට පුළුවන්කමක්. මනුෂ්‍ය කියන ජාතිය මේ ලෝකය තුළ කොයි තැන වාසය කළත්. සියලුම මනුෂ්‍යයන් මනුෂ්‍යකයන ජාතිය තුළ සිටින බව බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව හරා පැහැදිලි කරන්ටින්. නමු බුදුරජාණන් වහන්සේ පහළවෙන කාලසීමාව තුළ පින්නතුළු ඉන්දියාවේ හිතාම බ්‍රාක්්ම නාගමස් සමගම මිනිස්සු මානව සමාජයේ තුළ බිවිධාකාරයෙන් බේදබින්නතාවය ගොඩ නැගිල තිබුණ. එ මහාබ්‍රහ්ම සංකල්පේ ඉදිරිපත් කරල මනුෂ්‍යයා ඉපදිනු ස්ථානයානුව ඔවුන් උස්පහත් කරලා දක්වන්ටේදුන. එවැනි පසුබිමක තමයි අපේ ලෝතුරාාව දුරජාණන් වහන්සේ එදා ඉන්දියාවේ දමදිියව පහළවෙන්ටේදුන භාරත දේශේ. හා බ්‍ර්මයාගේ මොකයෙන් උපන් අය බ්‍රාහ්මණ වංශසිකයන් හැටියට සැකුව. ඒවාගේම දෙබාහුවලින් උපන්න අය සස්ත්‍රී වංශිකයන් හැටියට සලකු. කලවාවලින් උපන්න අය වයිශ්‍ය වංශිකයන් හැටියට සලකුව. ඒවගේම පතුල්වලින් උපන්න අය සුද්‍රවංශිකන් හැටියට කියලා ඒ සමාජය ස්තර හැටියට බෙදාදක්වන්නට ය දුන. ඒ අ අතර ගුල වස්සයෙන් ජාතිමේ වසේ බේදබින්නතාවයන් ගොඩනැගුව. මිනිස්සුන්ගේ උස්පහත්භාවය උපතානුවතීරණය කරන්ටේෝ. ඒ නිසා එවැනි ගැටලු බහුල සමාජයක වියවුල් බහුල සමාජයක බුදුරජාණන් වහන්සේ එදා දමදිය පහළවෙන්ටේ දුනේ. හේ නිසා උන්වහන්සේ විවිධ දේශනාවන් හරහා මේ තියන බේදබින්නතාවයන් නැති කරලා. මිනිසුන් අතර සමගිය සමාධානය ඇති කරලා මනුෂ්‍ය ජාතිය සමාන ජාතියක් ඇැටියට. මිනිස්සු හැටියට ගත්තහාම එකමකුලකේ තුළ වාසය කරන මනුෂ්‍ය කියන නාමයෙන් ඇතුළත් මිනිස් ස්වභාවය පිළිබඳව බුදුරජාණන් වහන්සේ විවිධ සූත්‍ර දේශනාවන් තුළ විවරණය කරටේදන්. ඒ එක්තර අවස්ථාවක් තමයි මේ වාසෙට්ට සූත්‍ර දේශනාව තුළ සඳහන් වෙන්නේ මනුෂ්‍යන් හැටියට ගත්තාම මිනිස්සුන් තුළ ජාතිමය වසයෙන් බේදබින්නතාවයක් හඳුනාගැනීමේ ලක්‍ෂණයක් නැහැ. මිනිස්සු හැටියට සියලු මනුෂ්‍යන් එක සමානයි කියන කාරණය බුදුරජාණන් වහන්සේ මේ වාසෙට්ට සූත්‍රය හරහා දේශනා කරන්ටේද. පිනතුනි මනුෂ්‍යන් අතර මේ කොටස් වවෙෙන්කර ගැනීම විවාහාර මාත්‍රයෙන් පමණක් තිබෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ වාසෙට්ට සූත්‍ර දේශනාව තුළ සඳහන්කරන්ටේ දුන විවාහාර මාත්‍රයෙන් කියලා කියන්නේ ගොවිතැන් කරන අයට ගොවියා කියන නාමය තිබෙන ඇතුව ගොවියා කියන්නේ ජාතියක් නෙමේ ඒවගේම වෙලදාම් කරන පිරිසට වෙළෙන්දෝ කියන නාමය තිබෙනු ලදෝ කියල කියන ජාතියක් නෙමේ ඒවගේම බැලමහෙවරකම් කරලා ජීවත්වෙනයට දාසයන් හැටියට නම් කරලති වෙන නමුත් ඒ අය ජාතියක් නෙමේ විවාහාර මාත්‍රයක් පමණයි ඒවගේම සොරකම් කරල ජීවත්වෙනයට අනුන්ගෙදේ කඩාාවඩා ගන්නායට සොරු කියන නාමේතිය හොට ඒ ආකාරයට ආමන්ත්‍රණය කළේ ඒ විවාහාර මාත්‍රයෙන් පමණයි. මේ විදිහට බාහිත පාපදම්මෝ බ්‍රාහ්මනෝ පාපධර්මයම් බැහැරකරපු කෙනාට බ්‍රාහ්මණයක් කියලකින්. ඒ වගේම ප්‍රාජ්‍යතන්ත්‍රයේ පවත්වාගෙන යන කෙනට රජතුමා කියලකින්. වෙළදාම තුළින් ජීවිකාව ගත කරනයට වයිශ්‍යන් කියලගිය විවාහාරමාත්‍රයක් පමණක් බව බුදුරජාණන් වහන්සේ මේ වාසෙට්ට සූත්‍ර දේශනාව හරහා පැහැදිලි කරන්ටින්. මේ සියල්ලම උපත ලනිසා ලැබුණු දෙයක් නෙමේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේ ගාථ ධර්මමගින් විවරණය කරනවා ඒ නිසා උහන්සේ සඳහන් කරනවා යම් කෙනෙක් උපතින් බ්‍රාහ්මණයක් වෙන්නෙ නෑ කියල උන්න්නහන්සේ දේශනා කරන්ටේද. උපතින් බ්‍රාහ්මණයෙක් වෙන්න නෑ පුද්ජලයා බ්‍රාහ්මණයෙක් බවට පත්වෙෙන්නේ යම් කෙසි යහපත් පුද්ලයේ බවට පත් වෙන්නේ පුද්ජලයාගේ හැසිරීම් රටාව පදනම් කරගෙන. චරිියාව පදනම් කරගෙන. ඒ පුද්ගලයාගේ ක්‍රමය පදනම් කරගෙන්. එනිසා පිනතුනේ බුදුදහාම තුළ මේ ජාතිය කියන එක ප්‍රතික්ෂේප කරනු. සම මේ බුද්ධ දේශනාව සාමාන්‍ය ලෝකයේ විවාහාරයේ පවතින යම්යම් බේදබින්නතාවයන් අතර යම්කිසි ගැටීමක් ඇතිවැඩ පුළුවන්. සාමාන්‍ය ලෝකයේ මිනිස්සුන් සමහාර වෙලාවට රටරටවල් හැටියට බේදබින්නතාවෙන් කටයුතු කරන අවස්ථාතිය. මේ අපේ රටේ මිනිස්සු. විදේශවල මිනිස්සු මේ ආදී වස්සයෙන් මානව සමාජයේ තුළ ඔවුනෝන් වර්ගවාදයක් නැතිනම් බේදබින්නතාවයක් ජාතිවාදයක් ගොඩ නගාගෙන පවතිනවා නමුත් බුදුරජාණන් වහම්සේ මෙ සෑම සූත්‍ර දේශනාවක් කරාම ඒ ගොඩනගාගෙන තිබෙන ඒ ජාති බේදය ප්‍රතික්ෂේප කරන. සෑම මනුෂ්‍යයන්ම එකම ජාතියට අයත්වන මනුෂ්‍යයන් හැටියට සඳහන් කරල තිබ. එනිසා ජාතියෙන් යම් කෙනෙක් උස්පහත්වීම බ්‍රාක්්මණයකෝ වසලෙක්වීම බුදුරජාණන් වහන්සේ වසල සූත්‍ර දේශනාවත් සඳහන් කරලතින ප්‍රතික්ෂේප කරන. කම්මනා වසලෝහෝතී කම්මනා හෝති බ්‍රාහ්මණ. යම් කෙනෙ බ්‍රාහ්මණේ බවට පත්වවෙන්නෙ යම් කෙනෙක් වසලෙබ බවට පත්වෙන්නේත් ඒ පුද්ජලයාගේ චර්යාරටාව හැසිරීම පැවැත්ම අදනම් කරග. හෙනිසා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රදේශනා වහරහා පැහැදිලි කරන්නෙම පුද්ජලයාගේ චර්යාරටාව හැසිරීම පැවැත්මේ මේ ඇතිකරගත්ත යුතු ආධ්‍යාත්මික සංවර්ධනය පිළිබඳ. සා නියම බ්‍රාහ්මණයා හැටියට බුදුරජාණන් වහන්සේ මේ්‍ර දේශනා කරන්නේ ්‍රහතන් වහන්සේ. ප්‍රහත් බ්‍රාක්්මණයාක නම් කරනු. තැ දම්ම පදේපින්නතුනිි තිබනව බ්‍රාහ්මණ වර්ගගේල්. ඒ බ්‍රාහ්මණ වර්ගය තුළදේන ගාථාවලින් විවරණය කල තිෙන්නේ ප්‍රහතන් වහන්සේගේ ගුණාංගයන්. මේ සූත්‍ර දේශනාවේ අවසාන කොටස ඉතා දීර්ගව රහතන් වහන්සේ කියන්නේ කවද රහතන් වහන්සේ කියල බුදුරජාණන් වහන්සේ හඳුන්නන්නේත් බ්‍රාහ්මණ කියන වචනය භාවිතා කරන්නෙත් රහතන් වහන්සේ රහතන් වහන්සේ හඳන්නන පරියාය නාමයක් තමයි බ්‍රාහ්මණය රත් බ්‍රාහ්මනය හැටියට සඳහන් කර රහතන් වහන්සේගේ ස්වභාවය මේ සූත්‍රදේශනාවතුල බදුරජාණන් වහන්සේ විවරණය කර තිබෙන ර්ථමාන ජන සමාජය තුළත් සාමාන්‍ය ලෝකයේ මිනිස්සුන්ට රහතන් වහන්සේ කියන වච්චනයෙන් කවුද සැබෑ රහතන් වහන්සේ කියන ඒ ගැටලුවට විෂඳුම මේ සූත්‍ර දේශනාව තුළ තිබෙන. ලෝකේ මානව සමාජයේ අපි දකිනව විවිධ කාලසීමාවන් තුළ බොහෝ අය රහත් හැටියට නාමිකව භාවිතා කරන. ඒ රහතන් වහන්සේගේ සැබෑ ස්වභාවය මේ සූත්‍ර දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්ටේලු. නාන්සේ දේශනා කරනු යිතා දීර්ග වසයෙන් පිනතුන්ට කරුණු කීපයක් මේ වෙලාවෙදී සිහිපත් කරන්නට කැමති ඒ සූත්‍ර දේශනාව සඳහන් වෙන මේ බ්‍රාක්්මණයා කියලක කියන්නේ රහත් බාහ් රහත් බ්‍රාහ්මණයා හැටියට සඳහන් කරන්න කවුද. රහතන් වහන්සේ කියන්නේ කෞුද නහන්සේ උපපතිං ජාතියෙන්. ඒ ස්වභාවයට පත්වනා නොවෙයි ඒ තමන්ගේ චර්යාව හැසිරීම් රටාව පැවැත්ම වෙනස් කර ගැනීම නිසා ආධ්‍යාත්මික වසයෙන් ඇතුළත සිත සංවර්ධනය කර ගැනීම නිසා තමයි වහන්සේවෙනි රහත් උතුමන් වහන්සේ නමක් බවට පත්වේ. චිත්තා අභ්‍යන්තරය වෙන වෙනස්කම. රහතන් වහන්සේගෙන කියන්නේ බාහිරව රූපකායෙන් වෙනස්වීමෙෙන්. රහතන් වහන්සේ කියලකයන්නේ ඒ ඇතුළත ආධ්‍යාත්මය තමන්ගේ අභ්‍යන්තරයේ සිත තුළතියෙන වෙනස් වී. රහත් අත්වයට පත්වීමත් සමඟ සියලු සංයෝජනයන් බිඳලදා. සසරට සංසාරයට බැඳිලතිබෙන සංයෝජන දහරම. පේ දහමි උගණඩනවා බදුරජාණන් වහන්සේ මේ වාසෙට්ට සූත්‍ර දේශනාවේ සඳහන් කරනවා. සියල්ලු සංයෝජන බිඳදමල රාගාදී කෙලෙසුන් නැසූ ඒ උත්තමයන් වහන්සේටයි රහත් බ්‍රාහ්මණයා කියලකය. සස්සරට තිබෙන බැඳීම නැති කරලදා. රාගාදී සියලු කෙලෙසුන් නැති කෙරලදානො. මේ සෑමවච්චනයක්ම පින්නතුනි භාවිතා කළ තිබෙන්නේ නෑ 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 කියන. සාමාන්‍ය ලෝකේ තියෙනවයි කියනයෝ. රහතන් වහන්සේට නෑ. රාගය කියන එක නෑ ඒවගේම දස සංයෝජනයන් සංයෝජන ධර්ම කියනයෝ නැති කරලා සසරට තියෙන බැඳීම. කරෝධහය කියන එක නැති කරලා. මේ විදියට සංයෝජන ධර්මයන් උද්ධම්භාගේ ඕරම්භාගේ හැටියට සෝවාන් සකදාගාමයාදී මාර්ගඵලයන් වලට පත්වෙනකොට ක්‍රමාණුකූලව රහත් අත්වයට අවසානයේ පත්වෙන කොට සියලුම ක්ලේෂධර්මයන් සහමුලින්ම නැතිවෙන ස්වභාවයට පත්වෙනවා. ක්‍රෝධයක් ඇතිවෙන්නි නෑ. ක්‍රෝධ කිරීමක් නෑ. උණහන්සේලා අන්න අයගේ වච්චනවලට අන්න අයගේ ක්‍රියාකාරකම්වලට හැසිරීම්වලට කම්පාවෙන ස්වභාවයක් නෑ. දැ රහතන් වහන්සේලා නම් පින්නතුනි කොයියම් වෙලාවකවත් වාදකරන්ට මාත් සමඟ වාදයට එන්ඩ කියලා ආරාධනා කරන්න. ොදු උන්හන්සේලාට උනාන්සේලා ක්‍රෝධය කියන එක නැති කරලා තියන්නේ. ඒ වගේම ඒ කරෝධය තමන්ට බාහිර පරිසරෙන් දැනෙන දේවල් උන්වහන්සේට දැනෙන්ඩින. රූපේ රූපමත්තා රූපේ රූපය පමණයි සද්දේ සද්ධමත්තාං සබ්දය සබ්දය පමණ ඒවට නිිතත්ක්ගාහියත් නිමතිිගන්නේන මට බැන්න මට චෝදනා කලා මට ගැරැහුව මට නිින්දා කලා කියලො ඒ නිමිතිගන්නවනං එතනින්ම පැහැදිලි වෙනවා මේ කියන ධර්මය හා උුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමුකද දේෂනාව හර හා ඒ අය යම්මාකාරයට සමාජයේ ඔයි සවභාවයෙන් කටයුතු කරනයගේ දේශනාවන් අතරතියෙන විිනස්ථාවේ. ඒේනිසාපින්නතුනි අභ්‍යන්තරයේ තුළ සිත තුළ අධ්‍යාත්මය තුළ අපි ගොඩනගාගත්ත යුතු දෙයක්. රාගාදී සියලුම කලේෂධර්මයන් ගෙවන් කරලා දම. ඒවාගේම දෙසටක් වූ මිත්‍යාදුෘෂ්ටිය ඒ රහත් උත්තමයා තුළ දක්නට ලැබෙන්නේ නෑ. ඉන්ද්‍රිය දමනේ යුක්තයි ඉන්ද්‍රියන් වල තිබෙන්න්න වූ දමනය චක්කුණා රූපන් දිස්්වාන නෙමිත් අක්ගාහි හෝති නානු භ්‍යංජනගා හිෝති. ඇයි රූපදැකලා ඒ රූපයේ රූපය පමණයි කියලා අනු ව්‍යංජන ගැනීමක් කරන්නේ නෑ. මේ විදිහට සියලුම ඉන්ද්‍රියන් සංවරභාවී යුක්ත යම් කෙනෙක් ද ඒ උතුමන්වහන්සේ රහත් උතුමන් වහන්ස ඇටිට සලකරු. හ නිසා ඕනෑම සුනීත සෝපාක ආදී බුද්ධකාලයේ වාසය කළ කුලේෙන් හීනයි කියලා සම්මතයි. නමුත් ඒ අය ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කරගත්තා. ඒයයි රහතන් වහන්සේලා බවට පත්වනා ඒ නිසා සාමාන්‍ය ලෝකයේ විවිධහේතු පදනම් කරගෙන ශරීරයේ වර්ණය කාලවරණය සුදුවරණය කතහා කරන භාෂාව ඒ වගේම ජීවත්වෙන පරිසරය නිසා මානව සමාජයේ බේදබින්නතාවයක් ඇතිකර ගැනීම බුදුරජාණන් වහන්සේ නහන්සේකි ධර්මය අර ප්‍රතික්ෂේප කරන. උාන්සේ අනුදැන වදාලෙ අගේ කරන්නේ පුද්ගලයාගේ පැවැත්ම චර්ියාව හැසිරීමේ තියෙන යහපත් බව. සමාජයේ හොඳ කෙනෙක් ද නරක කෙනෙක්ද කියලා අපිට දැන ගැනීම හැකියාව ලැබෙන්නේ ඒ පුද්ගලයා උපන් නිස්ථානය හෝ උපන් දේශය හෝ මවපියාහෝ කතහා කරන භාසාාව හෝ ඒවගේම ශරීරවර්ණය හෝ ගමන් කරන යානවාහනොහෝ මෙයාදමි බාහිර පරිසරේ තියෙන දේවල්නිෙමේ. යම් කෙනෙක් උස්පහත්භභාවයට පත්තුවෙන්නේ. ඒ පුද්ගලයාගේ චර්ියාව පැවැත්ම හැසිරීම පදනම් කරගින්.ඒ නිසා රහතන් වහන්සේ නමක් බවට ඕනෑම පුද්ගලයෙකුට පත්වෙන්ට පුළුවන් ක්ලේෂධර්මයන් සහමුලින්ම ශේකර දැමීම තුළේ. ඒ සූත්‍ර දේශනාව පැහැදිලි කරන්නේ. පස්තුකාමක් ලේශකාම දුරු කලාාද මේ විදියට සියල්ලම දුරුකිරීම. නැති කරල දැමීමේ ස්වභාම යුක්ත කෙනා තමයි රහතන් වහන්ස ැටර සලකන්. සාමාන්‍ය පෘථක්ජන ලෝකයේ මනුෂ්‍යයන් අතර තියනවයි කියන මේ රාගය රහතන් වහන්සේ තුළ නෑ. සාමාන්‍ය ලෝකයේ මිනිසුන් අතර ප්‍රථක්ජන මිනිසුන් අතර තියන ක්‍රෝධය රහතන් වහන්සේ තු නෑ සියල්ලම දුරු කරලා. හන්සේ අි කම්පාවෙන ස්වභාවයකට පත්වෙන්නේ. සාමාන්‍ය ප්‍රථජ්ජන මනුස්්‍යයන් හැටියට අපි හැම දෙෙනම සමහාර අවස්ථාවලිදි වචනයෙන් චර්යාාවෙන් අන්න අයගේ විවිධ හැසිරීම් රටාවලින් අපේ හිත හදවත කම්පාපට පත්වෙන. රාතන් වහන්සේ කම්පාවට පත්වෙන්නේ නෑ. වහන්සේ අකම්පිතයි. හේ ත්‍රිලක්ෂණය ඒවාගේම ්‍රඥාව දියුණු කරල ත්‍රිලක්ෂණය තුළින් තත්වාකාර ඥානය යථඥාන දර්වනය ඇති කරගෙන තිබේ. නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන් අරහත්මාර්ගයට පිළිපන්න අරහත්මාර්ගේ ගමන්කරන කෙනාටත් ප්‍රාහ්මණයාගේ නොමකද අවසානයේ රහත්තත්වෙන් තමයි සංසාර කෙලවර කරන්න. මේ විදිට ්‍රහතන් වහන්සේට පමණක් නෙවේ පින්නතුනි. මේ ලොෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල සියලු ක්ලේෂයන් ගෙවන්කොට ලබන ඒ ස්වභභාවයට ප්‍රහත් අත්ත්වයට නිර්වාණ ධර්මය ශක්ෂාත් කරගැනීමේ මාර්ගයට පිළිපන් කෙනත් බ්‍රාහ්මණනාමයෙන් හඳුන්වනවා. ඒ කෙලවර තමයි අවසානයේදී රහත් බ්‍රාහ්මණය බවට පත්තෙන්. මේ මාර්ගයට පිළිපන්. ස්ෝවාන් මාර්ග පලාදී වසේ මේ ආකාරයේ මේ මාර්ගයට පිළිපන් කෙනත් බ්්‍රාහ්මණය හැටිට බුදුරජාණන් වහන්සේ හඳුන්න. එනිසා බ්්‍රාහක්්මණයා කියල න ජාතිය පදනංකරගෙන ඇති වෙච්චේ එකක් නෙමේ ක්‍රියාව, ක්‍රමය හැසිරීම චර්යා රටාව පදනං කරග. සාබ බුදුරජාණන් වහන්සේ සමාජයට දෙනවා පනිවෙඩයක් මිනිස්සු උස්පහත් කරන්නට ඕනේ. නිස්සු ඇසුරට ගතයුත්තේ ැහැර කළ යුත්තේ ඒ පුද්ජලයාගේ හැසිරීම් රටාව පදනං කරග. හෙපුද්ජලයා කල්්‍යයාන මිත්‍රයෙක් බවට පත්වෙන්නේ පාපමිත්‍රයෙක් බවට පත්වෙන්නේ ඒ පුද්ජලයා කතා කරන බාසාාව ඒවගේම ජීවත්වන ප්‍රදේශයේ පදනං කරගෙන නෙමේ ඒ පුද්ජලයාගේ අධ්‍යාත්මික සංවර්ධරය පදනං කරග. ඒ නිසා පිනතුනි බුදුරජාණන් වහන්සේ මේ ධර්මකරුණුවස්සේ පැහැදිලි කරනවා අපේ ජීවිතයේ කොයියාකාරයෙන්ද ගොඩ නගාගන්න කියලා. මේ දේශනාව කෙලවර වාසෙට් භාරත්්වාජ කියන ප්‍රාහ්මණයෝොදෙන්දනා. අජ්්‍යතක්ගේ පානුපේතම් සරණ පාසකෝ භවිස්සාම කියලා. අද පටන් දිවිහිමියෙන් අපේ උපාශකයන් බවට තෙරුවන් සරනග උපාශකයන් බවට පත්වෙනොයි කියලා මේ සූත්‍ර දේශනාව අවසානයේදී. වාසෙට්ට භාරද්වාජ බ්‍රලාහමිියෝ දෙන්න ප්‍රකාශ කරන. ඒ ආකාරයෙන් මේ සූත්‍ර දේශනාව නිමාවට පත්කරන්ටේ දුනල්ල උතුරා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රදේශනාවෙන් ගතයතු හරය අපේ ජීවිතවලට එකතු කරගෙන අපේ ආධ්‍යාත්මයයක්ත් අපි ගොඩ නගා ගනිමු. අවසානයේදී සියලු ක්ලේෂයන් ගෙවන් කොට ලබන අජරාමර සංකයා තමා නිවන් පිණිස අපි හැමදිනාම පාරමී පුරමුවේක උතුම් දහම් පනිවිඩයෝම හැමදිනනාට ලබාදමින්. අදවසේදී මේ උතුම් ධර්මදේශනාවේ දායකත්වේගෙන කටයුතු කන ලබන පින්නතුම්. පිළිබඳව නිවේදක මහත්මා කරුණු සඳහන් කරනවා ඇති. අවසරයි ස්වාමිද වහස අද ධර්මදේශනාවේ දායකත්ව පිළිබඳව සහිපත් කරන්නට. මහනුවර වටපුළුව මහවිලි වයිනේ පදිංචව සිට වසරදාසේකට පෙර. එනම් සැත්තැම්බර අටවිනිදිනක පරලූ සැපත් නන්දා කුමාරේ තෝරදනය රප්නායක මෑනියන්ගේ බවගමනිි කෙටවේ, නිවන් මග සාක්ෂාත් කර ගැනීමට මෙම ධර්මදාානය හිීතුවාසනාවේ වයි පින්හන්න මෝදන් කිරීමට වසර හතුලිස් තුනකට පෙර පරලූ සැපත් වූ Sස්B රත්නාක පියාන්ට නිවස ප්‍රර්ථනාකොට පින් අන මෝදන් කිරීමට මෞ්පිය දෙපාර්ශයේ මියගේ ඥාතීන්ට පංහන්නන මෝදන් කිරීමට අවන්ති ඉන්දිකාදී නිවරුන් සරත් සාාලිය බෑනාවරුන් සහ ශේමේන්ත්‍ර මනීන්ත්‍ර මුණුපුරන් විසෙන්. දෙදහස් විසයකේ සැත්තැම්බර් පල්මුදින කොවිඩ රෝගගේ නිසා ජීවිතක්ෂයට පත්. අසුවට ඒ වාරිමාර්ග නිවාස රත්මලාන පදිංචිව සිටි මහජන සෞඛ්‍ය රසානාගර සේවට අමිල මෙහයක් ඉටුකරබින් ජාතික ලිංගාස්ත්‍රිත රෝගමර්ධන වැඩසටහන සහ. කළුබෝවිල ලින්ගාස්ත්‍රිත රෝගසායිනයේ සේවේකර, විශ්‍රාමලත් GM.ම් චන්ත්‍රාවතී මහත්මයට පින් පැමිණිවම් පිසත් ඇගේ බවගමන ෙටිකර ගැනීමට මේ පින හේතුවාසනාවේ වෛප පාර්ථනා කිරීමට. කොවි රෝගී නිසා ජීවිතක්ෂයට පත් සිලුදිනාට. න කිරීම ොවි රෝගගේ නිසා සනීපව සින්න සිල් රෝගන් එක්මන්සුව පැතීමට කොයිඩ රෝගට ප්‍රතිකාරන සිල්ු කාහරමඳදල සමාජකයන් ආරක්ෂාරගනමින්. ඉක්ම නිින්ම මේ රෝගේ දුරු වේවායි පාර්ථමාවෙන් දායකත්තුවේ දරන්නේ. ලු ෝවිල රෝහලේ ලිංගා ස්ත්‍රත රෝගමර්ධන සයන කාඩ ම්ඩලය. පරල පත්වේ සැත්තම්බර් හයවන දිනට වසර හතක් සපිරෝ විශ්‍රාමික ග්‍රාමණ ල හරයේ WAේ කුමර සිංහපියයාන්ට පුුණ අනුමෝදනාකොට නිවන්සෝ පැතීමට, පරලෝ සැපත්ව සැතැබර දාහත්වන දිනට වසර දාහයක් සපිරෙන, K. ජෛතිස් අධරනයේ මාමන්ඩියයටට පුුණ යනෝදනාහ නිවන්සෝ පැතේීමට මෞපිය ධිපාර්ශයේ මේගේ සුළු ඥාතන්ට පින් අනුමෝදන් කිරීමට, සැත්තැබ රටවන දින ජංමදිනය සැමරෝ අධරනී ස්වාම්පපුරුෂයාාට, දු ීරෝගීස්ව චිර ීවනය පැතේීමට, කරෝනවදරී රක්ෂාවීම පිණිස ලක්වාසසිසුල දිනානටම සෙත්පතීමට දායකත්වය දරන්නේ. මීරිගම පමුණුවත්ත හේනේ පොළ අංක එකසේ කොළ හබී නිවසේ, W සවිත්‍රා ණංචලී මහත්මියය. නෙළුන්දිනයේ කොන්ඩගල පදිංචිවසිට, මීට මාස තුනකට පෙර පරලූ සැපත් වූ. ශ්‍ර මලත් පාට ාචාර්ය ඒ විමල් සිරි අතුකෝරල පපානන්ගේ පරලෝ ජීවිතය සුගති ගාමේවේටත් තු මූ නිර්වාානෝබෝ දේලබීමට සුජවත්ව ෙන්න්න සිු ජාතන්ට නිදිදුක් නරෝගී සවය පැතීමටත් මෙම ධර්මදාානමේ පුුණි කරමේ හිතු අසනාවේ වය ප්‍රාර්ථනා කරන්නේ ලීලා අතුකෝරල බිරිද අරුන අතුකෝරල අංජලිකා අතුකෝරල ්‍රමිතා අතුකෝරල යනදූ දරුවන් චන්ධිමවිතාාන ලේලිය ජානකෙදිරසිංහ චන්දරන කරුණාරත්න යන බෑනාවවරන් හා තිස්සම යසිරු. කෙසරු දිලුමි මෙතුල යන මුණුපුුරු මිනිිබිරියන්. මාවනැල්ල හිගුල උඩ මා කඩවර පදිංචිව සිටේ, මීට වසර දහනවේකට පෙරමිය පරලෝගගේ විශවාමික පොලිස් නිල හරි MB ජයසූර ආදනයයක්ප පච්චිට ස මේ පරලුවගේ සිල ඥාතන්ට පින් අනෝදන් කර නිවසෝප්‍රාර්ථනා කිරීමට ලක්වැසි ලොවෙස සැමට තිරවන්සරය නිදුක් නීරෝී සූ චිරජීවනේ ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වය දරන්නේ පටකෝට්ටේ පිට මුල්ල පාර අංක හතර නිවසේ පදංචි මල්ලිකා ජයසූරයේ පිරාමහත්ම ඇතුළ පවලේ සිලදනා. දෙදහස් විසේ සැත්තැම්බර් දෙවනි දි හදහස් විේ සැතැබ එකොස් වන හැත්ත හතව වනි උ පන්දිනයේදී ඇති. ලංගොඩ උට නලුවවෙල පදිංචි, චිත්‍ර මානෙල් සරන සිංහ ආධරනියමෑනයන් තත් ේ සරන සිං හධදරනීපයානන්තත් නිදුක් නීරෝගී සුවේ දීර්ගශ පැතීමට දෙදහස් විසේක අගොස්ත සි දෙවෙනිදා අටවැනිවයට පත් සුදම්සා හිරුන්දී දීනයටට දෙදහස් විේ සැතැම්බර් හ වනි දා තුංවවිනිවයටට පත් තිරුජ දිල් නෙත අදිපුතුන්ත් නිදුක් නීරෝගේ සුවය පැතීමට දෙදහස් විසේක අගෝස්තුමස ගම්පා කොට ගොඩ නැදගම පදිංචිව සිට පරලෝ සපත් PDඩ ප්‍රේමදාසමාට නන්දා බාල සුරේ නැන්දාට මත්තකොට පදිංචිව සිට දෙදහස් ධහනවීවර්ශය පරලෝ සෙපත් එච සරණසිහ බාප ඇතුළ පවලේ මේිය පරලෝගේ සිු ඥාතන්ට පින්හන්නන මෝදන් කිරීමට. සිදංගනාා තරින්දු නිනිින්දු රිසින්දු ජවිදුයන්න දදුපුතුන්ට සෙත්‍රාර්ථනා කිරීමට දායකත්වය දරන්නේ බල ගොඩ ඔළුගන්තොට පදිංචි වෛද්‍ය සුභශී සරණසිංහ මහත්මය. දැන්පු අනෝදාව සඳහා ෞරනය දශකයනන් වහසටාධනය. මේ අවස්ථාවේ ධර්මශ්‍රවනය කිරීම තුළිනුත් මේ ධර්මදාන මේ පින්කමතුුණු ජනිතනනා පුුණ්‍ය ශක්තිය දෙවියන්ට අනුමෝදංකරම දෙවියන්ගේ දේවාශිරවාදය අද දායකත්තය උසලන පින්න්නත් හැමදිනාටමත් පවල්ල දූ දරුවන් ඥාතහිත මිත්‍රාදීෙන් ඇතුළු සියල් දෙනා කරෙ යොමුවේවා. තුం మ නිవින් సේවාక ప్రాత රస . త సల ిన్న లోో ప ధం රමු. ඥාතීන්ගේ පරලවජීවිත සුක සුවපත්තේවා සැසීමට පත්වේවා ඥාතීන් උතුන් අමා නිවනින් සැනසේවා කියල ප්‍රාර් සතර. අද දායකත්වය සුලන පින්වත් හැම දෙෙනනාටම ධර්මශ්‍රවණය කරන්ටේ දුනු පින්න්නවත් හැම දෙෙනනාටමක් ඒ පවල්ල දූ දරුවන් ඥාතීත මිත්‍රාධීෙන් ඇතුළු කරගත් සියලු දෙනාටම. මේ පුුණ්‍ය සක්තිය සැසීමමතුලින් හැම දෙෙනනාටම නි දුන් රෝගී භාාවය චිරජීවන අයුරෝග්‍ය සම්පත්තිය සලසේවා. අවසානේ දී සියලු ලේෂයන් ෙවන් කොට ලබන ජරාමර සංඛ්‍ය තමා නිවන් පිනිසමේපින් ශසර පාර්මීවේවායි පരාර්සනතු සට ස. ආකා සට හාජබුම්මට්ටා දේවානාග මහින්දිිකාපුඥන්තන් අනුවෝ දිත්වාචි රඩක් හන්තුලෝක සාසනං ආකාසට හාජබම්මට්ටා දේවානාග මහිද්දිිකාපුඥන්තන් අනුවෝ දිත්වාච රඩක් හන්තු දේශනං. ආකාසට්ට හාජබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුුණ්ඥන්තන් අන්ු හෝදිත්වා චිරන්රක්හං තුත්වන් සදා ස අද ධර්මාණු ශාසනාව පැවත් වූ ගෞරණී දේශකයණන් වහන්සේ ගම්පහ බැන්ඩියමුල්ල විද්‍යාශය කර පිරිබෙන් විහාරවාසී වත්තල ශාන්ත මරියා විද්‍යලය ආචාර්ය. රාජකීිය පණ්ඩිත ශාස්ත්‍රපතය. පූජනීය බැලුම් අහර ඉන්දානන්ද ස්වාමීන්ත්‍රණැන් වහන්සේ. ඔත් වහන්සේට නිදුක් නීරෝගේ සුව චිරජීවනය ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාධෝ, සාධෝ, සාධෝ.